සමුලුවක් පැවැත්වීම කීප අංශයකින් වැදගත්. මොකද මේ සමුලුව තුල තාක්ෂණික වශයෙන් අපේ නිලධාරීන්ට ගුවන් සේවා ක්ෂේත්‍රයේ සේවය කරන වෘත්තිකයන්ට නව කාරණා රාශියක් පිළිබඳව නව තාක්ෂණයේ පිළිබඳව නව නීති රීති පිළිබඳව ඉගෙන ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ FAA ආයතනය, යුරෝපීය ඊසා ආයතනය, ගුවන් සන්තරණ සැපයුම්කරුවන්ගේ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය, ජාත්‍යන්තර නියමු සංගමය, ජාත්‍යන්තර ගුවන් තොටුපළ කවුන්සලය, සිවිල් ගුවන් සංසරණ සේවා සංවිධානය, ජාත්‍යන්තර ගුවන් පාලක සංගමය, ආසියානු ශාන්තිකර ගුවන් ප්‍රවාහන සමාගම, එයාබස් බෝයිං උපකරණ නිෂ්පාදන ආයතන, ජාත්‍යන්තර වෘත්තීය සංවිධාන රාශියක නියෝජිතයෝ මේ සමුළුව සඳහා සහභාගි වෙනවා. ඒ අනුව නියෝජිතයින් අපි විශ්වාස කරන ඔක්කොම ශ්‍රී ලංකාවට සමතව 500කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහභාගි වෙයි. විදේශ නියෝජිතෝ 350ක් පමණ සහභාගි වෙයි. මම හිතනවා ඒක සංචාරක ව්‍යාපාරයටත් අපේ රටේ ආදායමටත් ලොකු හයියක් වෙනවා මේ අවස්ථාවේදී මෙවැනි සමුළුවක පිහිටුවීම තුලින්. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඒ වගේ සදහා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් ඒ වගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සහභාගි වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන අපි දැන් මේ ක්ෂේත්‍රයේ ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් අපේ ජාතික රජය මගින් දැරට කරගෙන යනවා. විශේෂයෙන්ම කටුනායක ගුවන් තොටුපළ අපි එක්තරා උසස් මට්ටමකට ගෙනල්ලා තියෙනවා. නමුත් කටුනායක ගුවන් තොටුපළ 58 හැදුවයින් පස්සේ මේ දක්වා එහි ධාවන පතය අපි සැකසුම් කළා නෑ හරියට. ඒ කියන්නේ ගුවන් යාන බස්සනකොට මේ ධාවන පතේ ගෙවීම් සිදු වෙනවා, කැඩීම් සිදු වෙනවා, ඉරිතැලීම් සිදු වෙනවා. ඒ නිසා අන්තර්ජාතික ප්‍රමිතිය අනුව අනිවාර්යයෙන්ම මේ ගුවන් ධාවන පතය අපි සකස් කළ යුතුයි. නමුත් මේක අපි අවුරුදු ගණනාවක්ම ඉෂ්ට කළා නැහැ. තව අපිට අවුරුද්දකට වැඩි කාලයක් මේ ගුවන් පතයේ ගුවන් යානා බැස්වීමට පුළුවන් කමක් නැහැ අන්තර්ජාතික නීති රීතියා රෙගුලාසි අනුව. ඉතින් එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? එහෙමනම් අපි මේ ගුවන් ධාවන පතය රන්වේ එක අපි සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කරන්න ඕනේ. ඔබ දන්නවා රන්වේ එකක් අලුත්. දැන් අපිට තියෙන්නේ එකම එක රන්වේ එකයි ලංකාවට. මේක ඇරුණාම තියෙන්නේ මත්තල ගුවන් තොටුපළ. ඉතින් මත්තල ගුවන් තොටුපළේ මේ ආනා බස්සලා ඒසනක මෙහෙට ගියෙන්න බෑනේ. ඒ නිසා අපි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා මේ පිළිබඳව. අන්තර්ජාතික වශයෙන් කරන දෙයක් තමයි ගුවන් තොටුපළ සීමිත කාල සීමාවක් සඳහා දිනපතාම වහන. දැන් අපි කටයුතු කරන්න යන්නේ මේ ගුවන් තොටුපළ දවසකට පැය 8ක් වහනවා. දවල් කාලේ පැය 8ක් වහලා පැය 4ක් තුල මේ ගුවන් තොටුපළේ ධාවන පතේ මන්තිරුවේ තෝරා ගනු ලබන කොටසක් අලුතෙන්ම සකස් කරලා එය වේලෙන්න හයි වෙන්න තියෙනවා පැය 4. ඊට පස්සේ සාමාන්‍ය විදියට ගුවන් යාන ගොඩවාන. මේ ක්‍රමයේ සාර්ථක ක්‍රමයක් බව ලෝකයේ මීට පෙර ඉෂ්ට කරලා තියෙනවා. ඒ කරපු සමාගම් ඉන්නවා, ඒ පිළිබඳ උපදේශකවරු ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ඒ සඳහා නෙදර්ලන්ත උපදේශක කණ්ඩායමක් අපි ඉතාම පාරදෘශ්‍ය භාවයකින් යුතුව ටෙන්ඩර් පරිපාටි යුතුව දැන් තෝරාගෙන තියෙනවා. ඒ වගේම මේ ගුවන් තොටුපළ නිර්මාණ මේ ධාවන පතය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සමාගමකුත් දැන්ට තෝරාගෙන යනවා. ඒ නිසා කාලයක් පැහැර හැරිය ඒ වැඩ කටයුත්ත දැන් අපි ඉෂ්ට කරගෙන යනවා. ඒ තුලින් අපිට කටුනායක ගුවන් තොටුපළ තව අවුරුදු 20කට 30කට ශක්තිමත් ගුවන් තොටුපළක් බවට පත් කර ගැනීමේ හැකියාවත්, ජාත්‍යන්තර ප්‍රමිතියන්ට අනුව කටයුතු කිරීමේ හැකියාවත් කියන මේ දෙකම ඉෂ්ට කරගීමට
අපිට පුළුවන් වෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ එකක්. ඒ වගේම අපේ බලාපොරොත්තුව නත්තල ගුවන්තොටුපළ වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීම. එහෙමනම් නත්තල ගුවන්තොටුපළ වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා අපිට හයිවේ එක නත්තලට හදන්න වෙනවා. දුම්රියක් දාන්න වෙනවා. දැනටමත් අපි මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය අපි අදහස් කරලා තියෙනවා නත්තල හරහා කතරගම දක්වාම දීර්ඝ කරන්න. එතකොට ඒ දැනට තනි වෙලා තිබෙන ඒ ගුවන් තොටුපළෙන් අපිට විශාල ප්‍රයෝජනයක් ඉදිරියේදී ගන්නට පුළුවන්.